वीडियो के पटंगण खालीं अद मगे मे पिटिपैस तीन कंप्यूटर के तीन Windows 11 කියලා සැක කරන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකක්. එහෙම වෙන්න පුළුවන්ද? දැන් හැමෝගෙම වගේ කම්පියුටර්ස් වල Windows 7, Windows 8, Windows 10 තමයි විශේෂයෙන්ම රන් වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් මේකට ගිහිල්ලා බැලුවොත් ටිකක් අලුත් වගේ අපි Windows වර්ෂන් එක මොකක්ද කියලා චෙක් කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති පැහැදිලිවම Windows 11 වර්ෂන් ඔයාලට පේනවා ඇති මේක developer version එකක් OS build දෙකයි එකයි නමයයි නමයයි 6.1 කියලා තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අතුරම දැන් අපි ගාව තියෙන Windows version එකත් එක්ක බලනකොට පැහැදිලිවම වෙනසක් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. ඔන්න අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ මගේ first impression එක Windows 11 යයි සැක කළ හැකි මේ operating system එක ගැන. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් Windows ලගේ ජූනි 24 වෙනිදා ඉවෙන්ට් එකක් තියෙනවා කියලා මේ වෙනකොට අන්තර්ජාලයේ හැමතැනම පැතිරෙනවා. ඉතින් එතකොට ජූනි 24 වෙනිදා මොනවා හරි අලුත් දෙයක් Microsoft සමාගමෙන් අපිට දෙනවා. එහෙම නැත්නම් නිකුත් කරනවා. සමහර විට අලුත් Windows operating system එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට තියෙන Windows 10 එකේම අලුත්ම version එකක් වෙන්න පුළුවන්. මේක කවුරුත් අපි දන්නේ නැහැ. නමුත් මීට දින කීපයකට කලින් පොඩි rumors කීපයක් එහෙම එහෙ ගියා ඔන්න Windows 11 කියලා එකක් ලොන්ච් කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. ඔන්න ඊළඟට මේකෙන් ලීක් වෙලා යයි සැලකෙන ෆොටෝස් කීපයක් එළියට ආවා. ඔන්න ඒකටත් පස්සේ Windows 11 වල ලීක් වුණා යයි සැලකෙන වීඩියෝස් කීපයක් එළියට ආවා. මේ වෙනකොට ඩිවලොපර්ස්ලා පාවිච්චි කරන බිල්ඩ් එකකුත් එළියට ඇවිල්ලා අපි හැමෝටම මේක ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් ලෙවල් එකටම Windows 11 යයි සැක හිතෙන මෙන්න මේ OS එක අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක ඉන්ස්ටෝල් කරලා තමයි අද මං ගාව මේ තියෙන්නේ. එතකොට අද වීඩියෝ එකෙන් අපි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි බලන්න යන්නේ. අතරම 2015 ඉඳන් අපි Windows 10 ම පාවිච්චි කරලා 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 අපි වැඩ කටයුතු කරගන්නවා. ඒක ඇත්ත. නමුත් අලුත් ෆීචර්ස් නැතුව අලුත් පෙනුමක් නැතුව සමහර විට Windows boring වෙලා ඇති. හිතන්නකෝ Android ඉක්මනට අලුත් වෙනවා. iOS ඉක්මනට අලුත් වෙනවා. ඒ වගේම Apple Mac එකත් ඉක්මනට අලුත් වෙනවා. ඔන්න Windows සමාගමත් අපිට අලුත්ම experience එකක් දෙනවා කියලා තමයි announce කරේ. අත්‍තරම මේක මේ interface ගැන කතා කරන්න කලින් මම මෙන්න මේ වගේ video එකක් මීට මාස කීපයකට කලින් දැක්කා. Microsoft account එකේ තමයි මේ video එක තියෙන්නේ. මේකේ සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ වෙනත් feature එකක් ගැන, mobile එකේ තියෙන feature එකක් ගැන. නමුත් ඔයාලට පේනවා ඇති මේ interface ඒ කාලේ වෙනකොට අලුත්ම ඔපරේටින් සිස්ටම් එකේ වෙයි කියලා, එහෙම නැත්නම් මේ අප්ඩේට් එකේ වෙයි කියලා කවුරුත් සැක කළේ නැහැ. කොහොම නමුත් මේක ඉන්ස්ටෝල් කරන්න යද්දී පොඩි අකරතැබ්බ කීපයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉස්සරහට අපි 얘ගෙන කතා කරමු. ඔයාට මෙන්න මේ විදිහට සෙටප් කරගන්න පුළුවන්. පේනවා ඇති ඔයාට අලුතින්ම ආපු ඉන්ටර්ෆේස් එක ඉන්ස්ටෝල් කරන තැන ඉඳන්ම මෙන්න මේ විදිහට ලස්සනට වෙනස් වෙලා තියෙනවා. මුලින්ම මේ විදිහට ලොගෝ එකක් එනවා. ඊට පස්සේ අපිට අපේ රට සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතන ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ කීබෝඩ් ලේඅවුට් වගේ දේවල් සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න මතකද Windows 10 ඉන්ස්ටෝල් කරනකොට කෝටානා කෑ ගහන්න පටන් ගන්නවා. මෙන්න මේකෙදි නම් මේ කෝටානාව අයින් කරලා තියෙන එක ගොඩක් හොඳ දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මේ විදිහට ඉස්සරහට ගියාට පස්සේ අපිට අපේ Microsoft account එකෙන් log වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් local account එකක් හදාගන්නත් පුළුවන් Wi-Fi ඔක්කොම connect කරාට පස්සේ. ඊට පස්සේ ලස්සන මේ blue animation එකක් එක්ක මේක setup කරන්න පොඩි වෙලාවක් ගන්නවා. මේ process එකෙන් පස්සේ තමයි මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන අලුත් Windows අලුත් features කීපයක් අලුත් UI එකක් අලුත් look එකක් අපිට හම්බ වෙලා තියෙනවා. මම ආයෙත් සරයක් ඔයාලට කියන්නේ මේක officially Windows ලා අපිට ලබා දීපු එකක් නෙමෙයි. ඉතින් මේක කවුරු හරි ඔයාලා දන්නවනේ OS එකක් develop කරනකොට teams කීපයක් තමයි develop කරන් යන්නේ. එතකොට මේක සමහර විට UI team එකේ පොඩි කොටසක් කරන පිරිසක් අතින් leak වුණු මොකක් හරි build එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන කවුරු හරි මොනවා හරි කරලා එළියට දාපු build එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ device එකට මේක දාගන්නවා නම් පොඩි risk එකක් ඇතුව තමයි දාගන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි වට පේනවා ඇති අපේ කලින් අපි පාවිච්චි කරපු Windows වලට වඩා interfaces අතින් ගොඩක්ම වෙනස්කමක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පුංචි window icon එක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා පරණ එකට වඩා. එතන start කියලා pop-up වෙනවා. මේ විදිහට press කරාම අර live tile සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ icons ටිකක් උඩට එනවා. දැන් මේ උඩ තියෙන icons මොනවද? මෙතන Microsoft Edge
mail, calendar, Microsoft Store, photo, settings, මේ වගේ දේවල් තියෙනවා වගේම ඔයාලට පේනවා ඇති third party, Spotify, Netflix වගේ දේවල්, ඒ වගේම PicsArt වගේ දේවල්, Twitter, Messenger, Photoshop, Element, Calculator මේ වගේ apps අපිට බලා ගන්න පුළුවන්. දැන් මේවා pin කරපුවා. මට scroll කරාම පොඩ්ඩක් පහළට තවත් apps ටිකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න paint තියෙනවා, ඒ වගේම tips තියෙනවා. අපි ඉස්සරහට ටිප්ස් ගොඩක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පහල තියෙනවා recommended. ඔයාලට පේනවා ඇති මෙතන මේ වෙනකොට VLC එක, OBS එක, Nvidia control panel එක, ඒ වගේම මගේ accounts වලට log වෙලා එතන තියෙන documents වගේ දේවල් තමයි තියෙන්නේ. මේකේ more එකට ගිහිල්ලා අපිට මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම උඩත් apps වල all apps බලන්න ඕන නම් මේ කෙලින්ම ABCD පිළිවෙලට අපිට පහලට මේ විදිහට ගිහින් තියෙනවා. අපිට දැන් මොකක් හරි pin කරගන්න ඕනේ නම් right click කරලා एक अनपिन करना पुलवांग ये वागे में अवश्य नांग पिन टू स्टार्ट दीला मैं विधि टा पिन करेगा न पुलवांग है कि आवत्तीन उतने इंतमाई मैं को पटंगा है द प्रधान वशे नोट पेन वाली मैं कोनस मैं विधि टा राउंड में लाती नो ये वागे में पुंछी शेडो एका मैं कटा अवेल लाती नो ये वागे मैं का फ्लोटिंग विंडो एका දැන් මෙතන user name එක මේකේ මගේ පහල තියෙනවා මෙතන ඔයාලට පේනවා ඇති power button එක අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ගියාම අපිට search එකක් තියෙනවා මේ උඩ සාමාන්‍ය විදිහටම අපිට අවශ්‍ය දේවල් search කරන්න පුළුවන් හැකියාව තියෙනවා search list එක මෙතනින් එනවා ඊට පස්සේ අපිට top apps keypack මෙතන තියෙනවා වගේම recent අපි run කරපු දේවල් මෙතන තියෙනවා මෙතන apps document webs මෝ අපිට අවශ්‍ය විදියට ෆිල්ටර් කරගන්න චාන්ස් එක මේගොල්ලෝ දීලා තියෙනවා ඊළඟට අපිට තියෙන්නේ task view එක මේක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ මේ වෙනකොට ඕපන් කරලා තියෙන ඇප් සහ virtual desktop ටික මේ විදියට බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඊළඟට තියෙනවා widgets කියලා එකක් අපි මේක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට widgets ටිකක් load වෙනවා අපිට මේ දේවල් customize කරලා එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ විදියට මේක මැනේජ් කරගන්න පුළුවන්. ඒකත් මේ ලස්සන ග්ලාස් වගේ ට්‍රාන්ස්පරන්ට් මැටීරියල් එකක තමයි විජෙක්ස් ටික මේ විදිහට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටිකක් කලර්ෆුල් විදිහට අපිට ආස හිතෙන විදිහට ඒකත් ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඊළඟට අපිට මෙන්න ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න පුළුවන්. මම මේක ප්‍රෙස් කරපු ගමන් ඔයාලට පේනවා ඇති අලුත් animation එකක් එක්ක මේ විදිහ ෆෝල්ඩර් එක එනවා යනවා. එනවා යනවා. ප්‍රධානම වෙනස තමයි මේ පේනවාද ලස්සන icon set එකක්. संपूर्ण कलरफुल 3D लुक अयन कर लगे लसन कलरफुल आइकन सेट का अभी मे विधि दी लीना इवे मैं मेद मूव करना मे वेना एनिमेशन हेम गुडक लसन आई मिनिमाइज करना इवे मैक्सीमाइज करना वाड़ पेन विनस्म विधि एनिमेशन गुडक लसन स्मूथली मेदे वाले मैक्सीमाइज लंगड़ गया आठ पेन मित्र फीचर्स की पैक तीन मल्टीटास्किंग के नग्गे मंगवा वेम की लोने नह अभी कलिंग कथा करा इतकोट मल्टीटास्किंग तव दुट कीबोर्ड ओने नह मैंने मे विधि हेट मैक्सीमाइज बटन एक मेला इंप्लीमेंट कर लीन मंगिता मेक हों फीचर का क्वे सर हट मेशीन इक दिखेट वेड करना आट इलाट मम्मी पहाल तीन टास्क बाय के हेम गुडक विनास्कम तीन मट हेमदेमो आट मे विला पेन अट वड मम्मी रईट क्लिक करो टास्क बार सैटिंग के लिए वेन मेक गियाट पास अपीट मेके विंडो का ओपन मे विंडो सोलह तरह मलि वगेम आट बला पुलवा मम्मी आना मे बैकग्राउंड सोल्ड वाट पेन मैंने मे विधि हेट अलूत वॉल पेपर्स की पैक अभी हम तीना विशेष अत्यतमाई मे हम एकेम दंगे लाइक मोड के डार्क मोड टेम वेनम वॉल पेपर वर्षन का मेला दम तक कर ला नह ඇරෙන කොට අනිත් ගොඩක් දේවල් තවමත් අපිට සුපුරුදු විදිහට වගේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා දැන් වාට පේනවා ඇති මේ විදිහට notification panel එක චූටි චූටි වෙනස්කම් යටතේ තමයි මේ විදිහට මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම වාට පේනවා ඇති ප්‍රධාන වශයෙන් මම හරිනම් මේක මුලදිම කියන්න ඕන දෙයක් ඉස්සර අපේ මෙන්න මෙතන තමයි start button එක තිබුණේ නමුත් වාට පේනවා ඇති ඒක මේ විදිහට center වෙලා තියෙනවා මොකද්ද මතක් වුනේ Mac එකේ තියෙන මේ විදිහට center වෙලා ඉතින් එතකොට ගොඩක් අය මේ වෙනකොට කැමති වෙලා ඇති සමහර විට මේ වගේ apps පාවිච්චි කරන්න හැබැයි අපිට හැමම කියන්නත් බෑ දැන් අපේ machine එකේ උනත් අපේ start button එක වම් පැත්තේ අයිනේ තිබුණාට මේ වගේ අපි වැඩිපුර පාවිච්චි කරන softwares ටික අපි මේ විදිහට task bar එකට දාගෙන ඉන්නවා අතරම මේක ඔයාලට customize කරන්න පුළුවන් ඒ කියන්නේ අර සුපුරුදු task bar එක left alignment එකට මේ විදිහට ලස්සනට අරගෙන යන්න පුළුවන් විදිහටත් මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියෙනවා ඉතින් අපරාදී අලුත් एक्सपीरियंस विनस् विधि विंडोज 11 बिल्ड सल की हकी मेन मेक अभी हम बेचे के फस्ट इंप्रेशन मंगवाला शाकर गते अभी बलापुर मीटत्वाड़ा हूं अलू फीचर्स एक
Windows 11 version එක ඉස්සරහට එයි කියලා. ඉතින් ඔයාලට හිතුණු දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට තව එකතු කරන්න ඕන නම් සහ මේකේ ඇත්තටම මේක developer build එකක් උනත් leak වුණු build එකක් උනත් මේකේ අලුත් features කීපයක් ගණනාවක් ඇත්තටම ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන videos කීපයක් ඉස්සරහට අරගෙන ඉන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ Chanuks Bro-ව subscribe කරන්න පහල තියෙන රතුපාට subscribe button එක. ඒ වගේම notification bell icon එක click කරන්න Instagram Chanuks Bro follow කරන්න. මේ වගේ videos බලන්න YouTube app එක දාගෙන Chanuks Bro කියලා search කරන්නත් මේ video එක යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඊගොස් සිංහල geek show එකෙන් අපි ඉක්මනට හමු වෙනවා.